තව දවස් 50කට ආසන්න කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මේ දවස් 50 ඇතුලේ ගොඩක් දෙනෙක් කතා කරලා මම දැක්කා මටත් ගොඩක් දෙනෙක් පෞද්ගලිකව පණ වීඩියෝ වල තිබ්බා. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ දවස් 50 ඉහි ලෙවල් පාස් වෙන්න බැරිද කියන ප්‍රශ්න. පාස් කියන එකෙන් අදහස් කරන්නේ ආසන්න වශයෙන් S එකක් හරි ගන්න පුළුවන්ද බැරිද කියලා තමයි. ගොඩක් දෙනෙක් මැසේජ් කරලා අහනවා. ඊට පස්සේ මම දැක්ක සමහර ගෲප් වලත් ඒ වගේ දාලා තියෙනවා. මොකක්ද මේකට කරන්න ඕන? අපි දැන් ගන්න ඒකට කරන්න ඕන මොකක්ද කියලා බලමු. හිතන්න දවස් 50ක් වගේ කෙටි කාලයක් තිස්සේ මම කතා කරන්නේ කම්බයින්ඩ් මැට්ස් ගැන විතරයි. හරිද? කම්බයින්ඩ් මැට්ස් ගැන විතරක්. පුරුදුවක් කරන්න ඔබට කොහොමද මේ ඒවල පාස් වෙන්න ඕන කියලා. හිතන්න කම්බයින්ඩ් මැට්ස් වල පාස් වෙන්න අපි ආසන්න වශයෙන් හිතමු ලකුණු 40ක් ගන්න ඕන. ඇත්තටම පාස් මාර්ක් එක මීට වඩා ගොඩක් අඩුයි කියන එක තේරුම් ගන්න. 40ක්. ඉතින් ලකුණු 40ක් ගන්න නම් PO එකෙන් 40ක් සහ Applied එකෙන් 40ක් කියන දෙකෙන්ම 40 ගන්න ඉන්න ඕනේ. ඒ කියන්නේ PO එකෙන් 40ක් ඉන්න නම් මේක Applied කියලා ගමු. 40ක් ඉන්න. 40ක් ඉන්න නම් ඔබ තේරුම් ගන්න 1000න් 400ක් වෙන ඕනේ. මොකද 1000ට ලකුණු දීලා තමයි 400ට හදන්නේ. මෙතනත් ආසන්න වශයෙන් 1000න් 400ක් ඉන්න ඕනේ. Applied එකෙන්. එතකොට 1000න් 400ක් කියන එකෙන් අපි තේරුම් ගන්න ලකුණු 400ක් ගන්න ඕනේ. PO paper එකට 1000න් 400ක් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා B කොටස ප්‍රශ්නයක් 150යි. ඒ ලෙවල් කරන කෙනෙක් දන්නවා 150යි නම් ආසන්න වශයෙන් 150 ප්‍රශ්න තුනක් අඩුම ගානේ ගොඩ දවා ගත්තොත් 300යි. එතකොට 300යි 450ක් විතර නේද? අවුමයි. මුලින් තේරෙන්න ඇති ඒ ලෙවල් පාස් වෙන එක ඇත්තට අමාරු නෑ. මං කියන්නේ කම්බයින්මන්ට්ස් මම අනිත් සබ්ජෙක්ට්ස් දෙක ගැන කතා කරන්නේ නැහැ. ඔය ගොඩක් අය මේ ප්‍රශ්නේ ආපු නිසා. එතකොට මතක තියාගන්න දැන් තේරුම් ගන්න ප්‍රශ්න තුනක් හරියට හැදුවොත් ඒ ලෙවල් වල මේ විෂය පාස් වෙන එක අමාරු දෙයක් නෙවෙයි. ප්‍රශ්න තුනයි. B කොටස ප්‍රශ්න තුනක්. B කොටස වල ලොකු ප්‍රශ්න තුනක්. අපිට තියෙනවා පැය තුනයි විනාඩි 10ක කාලය. පැය තුනක් ගමු. පැයකට එක ප්‍රශ්නයක් හදන්න. මොකක් කරේ ප්‍රශ්න තුනක් තෝරගන්න. පැයකට එක ප්‍රශ්නයක් හදන්න. ප්‍රශ්න තුනයි ඒ ලෙවල් වල දානක කම්බයින් ගුණ දානක මහදයක් නෙවෙයි. ඒ ලිපිය වල ප්‍රශ්න තුනයි ඇප්ලයිඩ් වල ප්‍රශ්න තුනයි. මම ඔබට කියලා දෙන්නම් මේ ප්‍රශ්න තුනක් කොහොමද හොයාගන්නේ කොහොමද ගොඩ දාගන්නේ කියන එක. හරිද? මම මේ කියන පියවර වල ටික කරලා බලන්න. මම ගොඩක් අයට මේ උපදෙස් ටික දුන්නා. මට බෞද්ධලිකව කතා කරපුවයි මගේ නම්බරේ වාගේ කතා කරා කොහොමද කරන්නේ කොහොමද කරන්නේ. මම නැවත නැවත හැමෝටම කියලා දෙන්න බැරි නිසායි පොදුවේ මේ දේ සාකච්ඡා කරන්නේ. අද බැලුවොත් ප්‍රශ්න තුනක් මන්නේ දැන් දාගන්නම් පියෝ පේපරේ. පියෝ පේපරේ ප්‍රශ්න 17යි 2 3 4 5 6 7 8 9 10 11 හරිද? 10 වෙනි මේ මෙතෙන්ට ඒ කොටස ඉවරයි. 11 AB ඊට පස්සේ 12 AB ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්න තනි ප්‍රශ්නයක් හරිද? 14 වෙනි ප්‍රශ්නේ සෝරි 13 වෙනි ප්‍රශ්නේ තේමී තියෙනවා. 14 වෙනි ප්‍රශ්නේ තනි ප්‍රශ්නයක්, 15 වෙනි ප්‍රශ්නේ තනි ප්‍රශ්නයක්, 16 වෙනි ප්‍රශ්නේ තනි ප්‍රශ්නයක්, 17 වෙනි ප්‍රශ්නේ තනි ප්‍රශ්නයක්. දැන් තේරුම් ගන්න. අපි බලමු මෙහෙම. අපිට දැන් කියන්නේ අපි ආසන්නම පේපර් එක 2019 පේපර් එක. 2019 පේපර් එක නිව් එකේ ඕල්ඩ් එකේ පොඩි වෙනස්කම් දෙක තුනක් තියෙන්නේ. පේපර් එක අරගෙන බලන්න මේ එක එක ප්‍රශ්නෙට මොනවද තියෙන්නේ. මම ආසන්න වශයෙන් ඉවරදිව කියන්නම් එන ප්‍රශ්න ටික. හොඳයි. මම ලියාගත්තා ගිය වුරුදු පේපර් එක බලලා ප්‍රශ්න ආපු විදිය. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ආව ගණිත අභ්‍යාස. දෙවෙනි ප්‍රශ්නේ අසමානතා. තුන්වෙනි එක සංකීර්ණ සංඛ්‍යා. හතර විපද ප්‍රසාරණය. පහ සීමා. හය අනුකලණය පොඩි ප්‍රශ්නයක්. අවකලන සරල රේඛාව වෘත්ත ඊට පස්සේ වෘත්ත ළඟ ත්‍රිකෝණමිතිය 10 වෙනි ප්‍රශ්න. 11 වෙනි ප්‍රශ්නේ ඒ වර්ග සමීකරණ ඊළඟට වර්ග ශ්‍රිත සංකලන හා සංයෝජන ශ්‍රේණි ඥාස සංකීර්ණ සංඛ්‍යා අවකලනය අනුකලනය වෘත්තයේ සරල රේඛාව ත්‍රිකෝණමිතිය. දැන් මේකේ තියෙන ප්‍රශ්න අපි බලමු. සාමාන්‍යයෙන් ඔබ 2012 ඉඳන් 2019 ඉඳන් 2019 වෙනකම් මේ අවුරුදු 8 අරගෙන බලන්න. මේ අවුරුදු 8 අරගෙන බලන්න. මේ හැම අවුරුද්දෙම මේ තියෙන ප්‍රශ්න ටික චුට්ටක් එහෙට මෙහෙට වෙනස් වෙලා තියෙනවා. ඒ වුණාට පේපර් එකේ ප්‍රශ්න ස්ට්‍රක්චර් එක හැම දිසෙම එක විදියක්.
නිසා තේරුම් ගන්න කෙනෙක්ට මේක පැය තුනේදී ප්‍රශ්න තුනක් තෝරගන්න එක හරිම ලේසි. පැය තුනකදී ප්‍රශ්න තුනක් හදන්න. මොකද බලන්න හැමදාම 14 වෙනි ප්‍රශ්නය අවකලනේ. හැමදාම 15 වෙනි ප්‍රශ්නය අවකලනේ. يعني එක රටාවක් තියෙනවා. ඔබට මේ ප්‍රශ්න ටික එක දිගට අධ්‍යයනය කරොත් ඒ රටාව අල්ලගන්න පුළුවන්. මම පුංචි දෙයක් කියන්නම්. පාස් වෙන්න හරි ලේසි. ගොඩක් අයට තියෙන ප්‍රශ්න මේවා. ගොඩක් අය මුල් කාලේ හොඳට ක්ලාස් ගිහිලා ටිකක් නෝට් තියෙනවා. අන්තිම හරිය නෝට්ස් නැහැ. සමහර අය මුල් කාලේ ක්ලාස් ගිහිලා නැහැ. අන්තිම හරිය නෝට්ස් තියෙනවා. පාඩම් ටිකක් පුළුවන්. يعني සමහර අය නෝට්ස් ඇත්තෙම නැහැ. ඉතින් කරන්න තියෙන මෙන්න මෙහෙම දෙයක්. මම කියන දේ හරියට අල්ලගන්න. ඔයගොල්ලෝ ගෙදර ගිහිලා කොළ කෑල්ලක් ගන්න ඉස්සෙල්ලා. ඉදරදී කොළ කෑල්ලක් ගන්න. චූටි කොළ කෑල්ල. A4 එකක් වගේ අරගෙන මේ විදිහටම අංක ටික දාන්න. අංක ටික දාලා මේ පේපරේ ප්‍රශ්නත් එක්ක කියවලා බලලා තමන්ට කරන්න පුළුවන් ප්‍රශ්න මොනවද බැරි මොනවද කියලා බලන්න. අපි හිතමු යා දැන් ප්‍රශ්න අංක ටික දා දෙනවා 1 2 3 17ම දාන්න. දාලා එයාලා පළවෙනි ප්‍රශ්න ගන්න තමයි. තමන්ට කරන්න පුළුවන් නම් හරියට දාන්න. හරි ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න අසමාරුදා. ඒකත් මට පුළුවන් පොඩි ගාලේ ගණන් ගත්ත පාඩම. තුන සංකීර්ණ සංඛ්‍යා සෙට්ුන් නැහැ වැඩි හරියන්නේ නැහැ. දීපද ප්‍රසාරණේ තන්ත්‍රික කාල ක්ලාස් කට් කරා වැඩි හරියන්නේ නැහැ. හතරවෙනි ප්‍රශ්නේ කාර්යන්නේ නැහැ. සීමා චුට්ටක් පුළුවන් ටිකක් බෑ. ඒ කියන්නේ මට ගන්න හදාගන්න බෑ. අනුකල්ලේ හැම හරියන්නේම නැහැ. අවකලනයත් එතන චුට්ටක් පුළුවන් ඒත් හරියන්නේ නැහැ. මොම් බලාගෙන ඉන්න ගණන් ටික ඔක්කොම සෙට් කරගෙන යන්න. හරි දාන්න පුළුවන් ඒවට හරි දාන්න. බැරි ඒවට බැරි දාන්න. එහෙම දාගෙන ගියාට පස්සේ තමන්ගේ යම් කිසි ටිකක් හරි ලැබේ. මං එහෙම මේ ළමයි දෙතුන් දිනෙට මං එහෙම කිව්වට පස්සේ ඒගොල්ලෝ එවපු මේ වගේ ෂීට් එකක් තියෙනවා මං ඒ ෂීට් එක ඔයගොල්ලන්ට දාන්න. එතකොට ඒක බලන්න ඒ ළමයින්ට පුළුවන් මුදි. ගොඩක් අයට මෙන්න මේ වර්ග සමීකරණ සහ වර්ග ශ්‍රුත ගාන සෙට් මුලදීම කරන පාඩම. ගොඩක් අයට ගණිත අභ්‍යවනය පුළුවන්. අසමානතා ගානත් පුළුවන්. මම මේ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ F එකේ මට්ටමේ ඉන්න ළමයෙක්ට මේ දවස්වල පුළුවන් දේවල්. තව මේ අවකලනයේ අනුකලනයේ සීමා ඒවා ගොඩක් අයට බැහැ. ත්‍රිකෝණමිතියත් බැහැ සමහර අයට මුලදීම කරන පාඩම්. ඉස්සෙල්ලම උගල කරන්න තමන්ට පුළුවන් ඒවා ටික හරි දාන්න. තමන්ට පුළුවන් පාඩම් ටික හරි දාගෙන ඉන්න. මම මේ උදාහරණයක් විදිහට ගත්තේ. මම මේ වගේ දෙක තුනක් පුළුවන්. තව සමහර අයට අවකලනයේ චුට්ටක් පුළුවන්. ගොඩක් අයට න්‍යාස පුළුවන්. න්‍යාස කියන්නේ බොහොම සරල පාඩම. ඕලෙවල් වලට තියෙන පාඩම. ඉස්සෙල්ලම මේ ෂීට් එක හදාගෙන මේ විදිහට බලන්න තමන්ට පුළුවන් මොනවද. එහෙම බලලා තමන් ඉතින් කල්පනා කරන්න අපිට ඕන S එක. හරි මම මේ කතා කරන්නේ S එක. ඊළඟට C එකක් තියෙන කට්ටිය B එකක් වගේ හදාගන්න විදිහ මම ඉස්සරහට කියන්න. ඒක වෙනම කතන්දරයක්. දැන් මේ හරන S එකක් කොහොම හරි යන්නේ. පාස් වෙන්න ලකුණු 40ක් ගන්න. එතකොට එම හරි දාගෙන යන්න. එතකොට Tamanට තේරෙයි හරි දාගෙන ගියාට පස්සේ අපි දන්නවා මේ A කොටසකට සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ලකුණු 75ක් විතර එනවා කියලා දන්නවා. මුළු ගානකට 150. මම කිව්වා අපි ලකුණු 400ක් තමයි කොහෙද හරි එකතු කරලා හදන්නව. දැන් මේ ඔක්කොම ටික එකතු කරලා 400ක් හදාගත්තා නම් ආසන්න වශයෙන් මම මේ කියන්නේ මේ දවස්වල වැලේ වැල් නැතුව කරන්න දෙයක් නැතුව ඉන්න අයට කොහොම හරි ගොඩ යන්න ක්‍රමයක්. එතකොට ඒ අයට උන්නත් 1000යි මටත් 1000යි ආවොත් එහෙමයි ගියොත් එහෙමයි. මං කියන්නේ මේ ක්‍රමෙන් වැඩලා බලමු. ගොඩක් වෙලාවට හරි යනවා වැඩේ හරියට කරොත්. කරන්නේ තියෙන මෙච්චර. හරි දාගෙන යන්න. කොහොම හරි දාගෙන ගියාට පස්සේ දැන් මේ ප්‍රශ්න පුළුවන් කෙනෙක් 150 හරි දාන්න පුළුවන්. ඊළඟට මේ විදිහට එකතු කරලා බලන්න කොහෙන් හරි ලකුණු 400ක් ගැට ගහනවා. අනිවාර්යෙන් එකතු කරගන්න පුළුවන් තමන්ට මේ එකතු කරගෙන ගියාට පස්සේ තමන්ට දැනේ 400ක් 350ක් ඒ වගේ අතර ලකුණු ප්‍රමාණයක් තමන්ට ගන්න පුළුවන් කියලා තමන්ට හිතෙනවා. මම කියන්නේ ඒක තමන්ට එහෙම හිතනවා එහෙම පුළුවන් වෙන්නේ කියලා. හරිද තමන්ට එහෙම හිතෙනවා. නමුත් ඒක ස්ථිර නැහැ. ඊට පස්සේ අන්න එතනින් පස්සේ තමයි අපි වැඩේ පටන් ගන්නවා. මම මේක තව තව කියන්නම් කරන්න ඕනේ. හරි දාමු. ඇති අපි හිතමු ළමයි හිතනවා යාට දැන් මේ පාඩුව ෆීට් වගේ පාස් පේපර්ස් ටිකක් කරලා තියෙනවා. සම ප්‍රශ්නයක් නේද? මම කරන්නේ තියෙන්නේ මෙහෙමයි. තමන්ගේ අනිවාර්යෙන් මේ දවස්වල පාස් පේපර්ස් පොතක් ඇති. 2012 ඉඳන් 2019 වෙනකම් මට තිබ්බට නැති හොඳට. ඒ පාස් පේපර්ස් පොත අරගෙන එහෙම නැත්තම් ඔබට පාස් පේපර්ස් නැත්තම් මේ වෙලාවේ පාස් පේපර්ස් පොත් කඩෙන් ගන්න එපා අපරාධින් දවස් කීයද? මේ මාකින් ස්කීම් ටිකේ يعني PDF විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක මම බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එකෙන් ඉස්සෙල මෙනිමෙ 2012 2019 පාස් පේපර්ස් ටික විතරයි මොඩියුල් පේපර්ස් එහෙම බලන්න යන්න එපා මේ දවස්වල. පාස් පේපර්ස් ටික විතරයි. ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ දැන් ඔයාලා හරි දාලා තියෙනවා මේ ප්‍රශ්න 11 වෙනි ප්‍රශ්නේ තමන්ට පුළුවන් කියලා විතර හරියට දාලා තියෙනවා. 2012 11 වෙනි ප්‍රශ්න ගන්න. ඒ කියන්නේ වර්ගීකృత සමීකරණ සාධක ප්‍රමේය ශේෂ ප්‍රමේය තියෙන ප්‍රශ්න. අරගෙන ඒ ප්‍රශ්නේ හදන්න. A කොටසත් හදන්න B කොටසත් හදන්න.
මේ ප්‍රශ්නේ අපි දන්නවා දැන් පාස් වෙන්න ඕන කෙනෙක්ට පැයකට එක ගානක් ඇදුවට කිව්වට මේ ප්‍රශ්නේ විනාඩි 25 විනාඩි 24 න් හදන්න ඕන. එහෙම හදන්න ට්‍රයි එකක් දෙයි. මුල් ගාන නිසා තමයි පාස් පේපර්ස් කරලම නැත්තම්. ඉතින් තමන්ට මේ පාඩම් හරි දැම්මට මෙතන හරිය වෙන්නට වැඩි ෆිට් නැත්තම් ටිකක් අමාරු වෙන්න පුළුවන්. අමාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. බැරි බැරි දාතේ හරි තමන් ගාව නෝට්ස් තියෙනවා නෝට්ස් බල බල හරි 11 වෙනි ප්‍රශ්නේ කරන්න. කරලා බැරි තැන් ටික තියලා තමන්ගේ උත්තර පත්‍රය මම නම් කියන්නේ උත්තර පත්‍රයට හොඳම එක මෙන්න මේ මාකින් එක. මොකද මේ මාකින් එකේ තියෙනවා මේ ලකුණු දෙන්න ඕන තැන් කොහොමද ලකුණු දෙන්න මේක ලියලා තියෙනවා සමහර මේවට ලකුණු දෙන්න ඇයි පහ ඒවා කොහොමද දෙන්නේ. දැන් මම මේක 11 වෙනි ප්‍රශ්න බලුවොත් 11 වෙනි ප්‍රශ්න තියෙන මෙතන. හරිද වර්ග ශ්‍රේණි සමීකරණ ගානේ දැන් මේක හැම එකේටම හේතුත් එක්ක ලියලා දෙනවා 5යි 10යි 15යි එයි මේ ලකුණු දෙන්න ලකුණු දෙන්නේ කොටින්ද ඒ සියලුම දේවල් ටික අපිට දැනගන්න පුළුවන්. ඒක නිසා මේ මාකින්ක බලන්න ඊට පස්සේ තමන් ලියපු කොල්ලෙත් එක්ක මාකින්ක බලලා ලකුණු ටික දාලා බලන්න තමන්ට කොච්චර එනවද කියලා. තමන් 150ක් ගන්න හිතුවට මතක තියාගන්න 150ක් එන්නේ නැහැ. ඇයි අපේ දුර්වලතාව තියෙනවා ලියනකොට. පුළුවන් වුණා බැරි වුණා ප්‍රශ්නයක් නැහැ. ඊළඟට කරන්න තියෙන ලකුණු ටික දාලා ඒක අප්සෙට් ගහන්න හිතන්න එපා. මේ මාකින්කේ තියෙන උත්තර ටික ඒ විදියටම තේරුම් අරගෙන බලාගෙන ලියන්න. කොලේ ලියන්න. තමන් හොඳ ස්ට්‍රීට් එකක් අරගෙන එක පිළිවෙලට ලස්සන්ට මේක බලාගෙන හරි ලියන්න තනියම තේරුම් ගන්න මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ අවුරුද්දේම කම්ප්ලීට් කරා. ටිකක් වෙලා යනවා මේ වැඩේට මූලදී. ඒක අයින් කරා. ඊට පස්සේ 2013 අවුරුද්දට ආයේ මේ 11 වෙනි ගණන් ටික පිළිවෙලට හදාගෙන 2013 වෙනි ගණන්. POE 11 වෙනි ප්‍රශ්නේ යන්න. 11 වෙනි ප්‍රශ්නේ හදන්න. කියවන්න හරියට තේරුම් ගන්න. තනියම try කරන්න ඉස්සෙල්ලා පුළුවන් තරම්. විනාඩි 24ක් 25ක් පැයක් විතරකින් try කරා. පැයක් ගන්න එපා. විනාඩි 30ක් try කරා. කරන්න කරලා ඊට පස්සේ එක ලකුණු ටික ඒ විදිහට අපහු දාගන්න. දාලා බැරි තැන් ටික මාකින් කියන් බලන්න. ඔහොම අවුරුද්දෙන් අවුරුද්ද එක දිගට මම මේ කරන වැඩ එක තැනක වාඩි වෙලා පෑය දෙක තුනක් තුනක් හතරක් එක දිගට අර එහෙම හේඳුවන් නැතුව හිතේ එක තැනක තියාගෙන මේ වැඩ 11 වෙනි ප්‍රශ්න ටික එක දිගට හදාගෙන යන්න. 2012 11 වෙනි ප්‍රශ්න 2013 11 වෙනි ප්‍රශ්න ඔහොමම හදාගෙන යන්න. හදාගෙන යනකොට 2018 වගේ 2017 18 වගේ ළඟ වෙනකොට තේරෙන්නේ මේ හැම ප්‍රශ්නෙම තියෙන්නේ එකම බයිලෙ කියලා තේරෙයි. එකම දේ තියෙන්නේ. එකම දේ චුට්ටක් හේට මෙහෙට මාරු කර කර තියෙන්නේ කියන එක තමන්ට තේරෙයි. තියරිය කියන්නේ මූලධර්ම හරියකට හරියට බැරි නම් ඒකුණත්. ඒ දේ ඒ විදිහට තමන්ට තේරෙනවා ගන්න එක. උත්තර වාක්‍යයක බල බල හරි උත්තර ටික ලියන්න. බෑයි කියලා හිතේ. අතාරින්න හිතේ. අතාරින්න එපා. ඒ විදිහට කරගෙන ගිහිල්ලා බලන්න එකම දේ කියලා තේරෙයි 2019 වගේ ලඟ වෙනකොට. ඒ කියන්නේ මතක තියාගන්න. 2020 අපි උපකල්පනය කරමු ඒ විදියට වෙනවා කොට දාන්න පුළුවන් කණන් අටක් හැදුවා කියන්නේ මේ ගාන ෆිට වෙනවා එක දිගට එක පාරක් හරියට එක ගැම්මට හදාගෙන යන පාස් වෙන්න ඕන ගණන් තුනයි හදන්න ඕන මේ ගාන හරියට හැදුවොත් 150යි තව ඒ වගේ Tamanට පුළුවන් තැන් වලින් ගණන් තුනක් සෙට් කරගන්න ඕන අන්නේ සෙට් කරගන්න ඕන ගණන් තුන Tamanට මොනවද ප්‍රශ්න තියෙනවා මගේ නම්බර් එක බලලා දාලා තියෙනවා ඕන වෙලාවක WhatsApp message එකක් දාන්න කෝල්ස් ගන්න එපා WhatsApp message එකක් දාලා අහන ප්‍රශ්න තියෙන මොන එකක් විසඳලා දෙන්න පුළුවන් තරම් try කරනවා නම් සෑහෙන ළමයි ගොඩකට මේ ටික උදව් කරා එතකොට pass වෙනවා කියන්නේ මම අනිත් අයට කාට ටිකක් ඉස්සරහට කියන්න මොකද කරන්න ඕනේ කියලා එහෙම දැන් මම කියන්නේ ඒ ගාන හරි ඊට පස්සේ මගෙන් අහන්න එපා දැන් pass වෙන්න කරන්න ඕන ප්‍රශ්න තුන මොකද්ද ප්‍රශ්න හතර මොකද්ද තෝරගෙන මොන ඒව මම දන්නේ නැහැ ඒ එක එක කෙනාට සාපේක්ෂයි. තමන් කරලා කියන දේ කරලා කියපු දේවල් දන්නේ අවුරුදු දෙකමාරක් තුනක් තමක්. ඒ තමන්ගේ හදවත දන්නවා තමන්ට මොනවද කරන්න පුළුවන් තමන්ට මොනවද බැරි කි. නිසා ඒ අනුව එකයි මම කිව්වේ කොලයක් අරගෙන හරි දාලා මේ ප්‍රශ්න ටික ඉස්සෙල්ලා සිලෙක්ට් කරගන්න. ඊට ප්‍රශ්න ඊට පස්සේ වැඩේට බහින්න. මම කියන්නේ උදාහරණ. ඒ විදිහට තමන්ට පුළුවන් ප්‍රශ්න ටික කරගෙන. ඒ අනුව තමන්ට මෙහෙම ප්‍රශ්න සෙට් වෙනවා. න්‍යාස හොඳටම පුළුවන්. සංකීර්ණ සංඛ්‍යාවද අපරාධින් 150ක් ගන්න පුළුවන් ප්‍රශ්න 75ක් විතර සෙට්. ඉතුරු ටික ගන්න විදියක් නෑ. සමහර ළමයින්ගේ ශ්‍රේණි පුළුවන් සංකරණ සංයෝජන අමාරු නේ බෑ. හරි ප්‍රශ්නයක් සංකරණ සංයෝජන බෑ. ඒකට මොකද කරන්නේ? අන්න එහෙම ප්‍රශ්න අනිවාර්යෙන් මේක ඇතුළේ හොයාගෙන යනකොට එකක් දෙකක් විතර සෙට් වෙයි. ඒකට ප්‍රශ්න තියෙනවා එක්කෝ මගෙන් හරි කාගෙන් හරි අහන්න. එහෙම නැත්නම් දැන් න්‍යාස පුළුවන් කියලාට මේ දවස් 50 ඇතුලේ සංකීර්ණ සංඛ්‍යා පැය දෙක තුනෙන් ගොඩ දා ගන්න පුළුවන්. ඒ ගොඩ දාන විදිහ මමම මෙතන ගණන්ලා තියෙනවා. මගේ වීඩියෝස් ඇදී. බලන්න පැය දෙකෙන් තුනෙන් සංකීර්ණ සංඛ්‍යා ගාන ගොඩ දාන විදිහ ශ්‍රේණි ගාන එහෙම. පැය දෙකෙන් තුනෙන් يعني පාස් පේපර් 16 ගානක් හදන්න පුළුවන් විදිහට කියලා දීලා තියෙනවා.
वीडियो सबगे मलिंग पल गील निकम बल मंकान मेला सीरसा थीयरी गिनगिन पाड़ गुड़ दाने बे थीयरी गिनगिन गुड़ दाने सह मेविला कुलेगा पुल अंटिक इसलकर हम प्रश्न कुलसिन प्रश्न इलाम पुलवा अवकलने का पुलवा अवकलने कोई अवकलने प्रस्तार ग्राफ सा बी को सैन्यम भावित मे ओलेवल तीन प्रश्न मे प्रश्न एक् दिगट एक आदागे इतना मेवन विन सामान तेरे इकम प्रश्न की तेरी ये विद्युट इक एक प्रश्न इक विद्युट करगनी प्रश्न पास प्रश्न तुना बल प्रश्न तुना इस हतलिए प्योर की अप्लाइड मे विद्युट प्रश्न करगा दीयला तम हरिदाल बल पेपर का गतकम प्रश्न अद्कि बलगा एम बेवन पोड किया प्रश्न तीन किया इलाट मैं इसरा आट मे लंग दिम हेटा आप उदाहरण पास प्रश्न मनोवाद नती हो प्रश्न विभाग इवे प्रश्न तुना तोरगा अप्लाइड मे विद्य को यदि हरिदाल हरिदाल यदि हूस मैं प्रश्न करते मतक तीयगा मैंने मेवागे विशेषता गणित अभ्युण अभी लेसी इकमदेती मे प्रश्न अल्लाह पुड़ असमानता इकमदेती ये प्रश्न अमदेम अलगा पुड़ मिथन के कवकाल अल्लुआ मिथन प्रश्न तदागा पुड़ अरे मिथन त्रिकोण मित प्रश्न के कुमारी गुड़दागा मे प्रश्न गुड़दागा पुड़ भेदली अप्लाइड ये विद्युट कर इसगन पास मंगल अनिवार्य हेट मित्र अनिवार्य के इससे सी ए का सी ए का दस पना वे मैं अनेक सब्जेक्ट्स दिखाने कथान करेंगे ये दिख उब कुमार तनियम को दागा तब गुरु मैं मेक पास नैट्स तम पास अमार मेक एम सी क्यू ने फिजिक्स एम सी क्यू पना मिस्सा को कनेक्ट आगे पूरा इतना अनेक मिस मेक पास एम सी क्यू ने दंडन सा मैं अप्लाइड करंटे मुनवाद पेदी कर क्रमेम इकम गणिक इक दिग्गट हदाड़े अरे प्रश्न मुन हरती पल्ले कमेंट करेंगे पाड़ मुन हरती पल्ले दागे अभी इलाट बल वो पाड़े ए लेवल गोडे इकोर गणित अभ्युन प्रश्न ओणम कनेक्ट को बहुम लेसी प्रश्न या गणित अभ्युन एंड मेथड अब दुर्सिन प्रश्न बी को सारी दुर्सिन प्रश्न बी को तीन श्रेणी यानी श्रेणी पुलवांकनेक्ट गणित अभ्युन तनिवार श्रेणी गणित विशेष पास पेपर्स दिखे बल ये रटा वाले फारशुत होगा बहुम पास श्रेणी गाने को दाने पुलवा गणित अभ्युन गाने को दाने पुलवा हरिमण देवड़ प्रश्न असमानता उड़कट असमानता प्रश्न कुटदान पुलवा मापांग असमानता प्रस्तार सरल देवाल आगती पास पेपर स्टिकर कुटदागा इट पे तुंगिनी प्रश्न तुंगिनी प्रश्न संकीर्ण संख्या संकीर्ण संख्या गुड़क मारूकी संकीर्ण संख्या ये पाड़े तीन विशेषत्व पास पेपर स्टिकाल गुड़दाग पुलवा पास पेपर स्टिकर कम रटा वक्ती इक मिथन इक गोड़गी संकीर्ण संख्या मिथन विस्तार पता मैं गुडदागा धातु प्रश्न या गुडदाण गुड़क न्यास 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 गुडदागा न्यास प्रश्न इक तारी इला सीमा वगे पाड़ी अमावी इक ना सापेक्ष इतने मे हम हम बला इकोलोसिन प्रश्न मग साधक प्रमेय शेष प्रमेय कर प्रश्न मे की मैं नसुदूसी के लिए उड़ते सरल रेखा करेंट मे हरी ताई उड़ते सरल रेखा प्रश्न मे की तीयरी गुडक तीन कटल सागता है इलाट गुडक अणुकने हदाने अमार तुम तुमकान अणुकने पेपर लेसी मुका लेसी मुका मुखद पास मे नमी हदर्स
ලේසිද ගන්න. අවකලනයේ ගාන අරමුදන AB කියලා කොටස් දෙකක් තියෙනවා, සම්පූර්ණ ගාන, තනි ගාන, පහසු ගාන. හදන්න පුළුවන්. ඒක පාස් වෙන ස්ටිකර්. නමුත් අවකලනයේ මුලින්නම් සිද්ධාන්ත දැනුම හරියට තියෙන කෙනෙක්ට අවකලනය කරගන්න පුළුවන් නම් එම්තන් හරි. මේ ගානක් ගොඩ දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන 12 ඒ කොටස වෙනවා සංකරණ සංයෝජන. නෑ වෙනස් වෙන්න පුළුවන් චුටි චුටි විදියට. එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක සංකරණ සංයෝජනකේ තමන්ට හිතන්න පුළුවන් නම් ඒකත් මම ලේසියෙන් මේ පාඩම් ටික අතු ගන්නලා තියෙනවා. ගොඩ දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. ඊළඟට මේ ත්‍රිකෝණමිතිය තියෙනවා මෙතන. මුල්ම හරිය කරන පාඩමක්. අඩුම ගානේ අවුරුද්දක් විතර මම හිතන්නේ සමහර දැන් ත්‍රිකෝණමිතිය උගන්න නිසා ගොඩ දාගන්න පුළුවන්. එතන ත්‍රිකෝණමිතිය ගොඩ දැම්මොත් මෙතන පුළුවන්. එතන මේ දෙතර එකම ස්ට්‍රක්චර් එකක් හැම අවුරුද්දෙම තියෙනවා. පහසුවෙන් තමන්ට කැමති ප්‍රශ්න ටික තෝරගන්න පුළුවන්. මේ අතරපතර තියෙන ප්‍රශ්න නොකරවට ගමන්නේ පාස් වෙන්න අදහසින් කරනවා. ඊළඟට අප්ලයිඩ් එක ගත්තොත් අප්ලයිඩ් එක අපි B කොටසෙන් පටන් ගමු. මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා සාජ. හදන්න පුළුවන් නම් තනියම ගිඩි පිටින් 100 50. බොහොම පහසු ප්‍රශ්න. අන්න ගුරුත්ව කේන්ද්‍රයේ මෙතන නම් ගිඩි පිටින් 150යි. මම කියන්නේ හදන්න පුළුවන් නම් ලේසි ප්‍රශ්න. මොකද මේකේ කැලලක් අපිට ගෙදර ඉඳන් අරගෙන යන්න ඕනේ. ගෙදරින් දන් අරන් යන්න තියෙන්නේ මේකේ භාගයක්. ඒ ඔප්පු කිරීම ගෙදරින් දන්. හරි? ඒක හැම ලියරෙන්න තියෙන්නේ. එතකොට මේක ඉතුරු ටික තමයි හදන්න තියෙන්නේ. අමාරුයි කියලා කිව්වට එතරම්ම අමාරු නැහැ. ඊට පස්සේ ගොඩක් අය රාමුසැකිලි පුළුවන්, ලුහුදන් රාමුසැකිලි පුළුවන් ප්‍රත්‍යාබල සටහන දාගන්න. ඉතින් ඒකත් එක්ක අනිත් පැත්තට මේ බරදඬුත් පුළුවන්, නිවේදනය පොඩ්ඩක් කරගන්න පුළුවන් නම්, ගූර්ණ ගන්න එහෙම චුට්ටක් පුළුවන් නම්, ඒ ගානත් ගොඩ දාන්න පුළුවන්. දෛශික හිම ගොඩක් අය අමාරුයි කියනවා. ඒුණාට ඒකතල බලත් ඒ දෙකත් බොහොම පහසු ප්‍රශ්න. මොකද චූටිම කාලේ ඒ ලෙවල් වලට ආපු කාලෙම ඉගෙන ගන්න දේවල් නේ. මම මේකත් කියනවා එපා කියලා කියනවා මෙන්න මේ ප්‍රශ්න 11 වෙනි ප්‍රශ්නේ. ඒක සමහර අවුරුදු වල ලේසි වෙනවා, සමහර අවුරුදු වල අමාරු වෙනවා. මොකද මේ ප්‍රශ්නේ නිතරම වෙනස් වෙනවා. අපිට කියන්නේ බෑ ප්‍රවේග කාල ප්‍රස්ථාරයි සමහර අවුරුදු වල ප්‍රවේග කාල ප්‍රස්ථාර ඊළඟට සාපේක්ෂව තියෙනවා. සමහර අවුරුදු වල ප්‍රවේග කාල ප්‍රස්ථාර ප්‍රක්ෂිප්ත ප්‍රවේගකාල ප්‍රසාරාත්මක කාර්ය ශක්ති ක්ෂමතාව. තමයි අන්තිම හරියේ තියෙන පාඩම් හතරක් පහක්. ඒ පාඩම් හතරම පහ තමයි මේ හරියේ 1 2 3 4 තියෙන ප්‍රශ්න වල වෙනස් කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා මේ ඒක තමන්ට අමාරුයි වගේ නම් සාපේක්ෂලිතය වගේ දරන ප්‍රශ්නක් නේ. ඒක බලපෑමක් වෙන්නේ මගින්. ඒකක් ගන්නොත් ඒක බලපෑමක් වෙන්නේ නැහැ. ඒකක් ගන්නොත් ඒ කොටස ප්‍රශ්න 6ක් හදුවා නම් ඇති. B කොටස නම් අනිවාර්යෙන් ප්‍රශ්න 5ක් හදන්න. අර දෙකේ මෙහෙමයි, දෙකේ මෙහෙම හදන්න ඕන. ඊළඟට මේ තව ගත්තොත් මෙතන මේ අන්තිම ගණන් හතරම යන්නේ සංඛ්‍යාවේ සම්භාවිතාවක් ගැන ගොඩක් දුරට ගිය අවුරුදු චුට්ටක් වෙනස් වෙනවා. නිසා දැන් මෙතන ගොඩ දාගන්න පුළුවන් නම් මේ හතරත් ඔටෝමැටිකලිම ගොඩ දාගන්න පුළුවන්. ඒක මොකද ඒකෙම තියෙන ටිකනේ මෙතන එන්නේ. සහ මේ අනිත් එක සම්භාවිතාව මාර්ග කියලා හිතන්න එපා. ඒකත් හරියට තියවදාම එන්නේ BS ප්‍රමයක්, ගිය අවුරුදු තියෙන BS ප්‍රමයක් ගැටලුවක්. समीकरण लिया पास प्रश्न तोर गण තමන් කරන්නේ මොන ප්‍රශ්නද කියලා හදාගෙන යන්න. ඒක තමයි. මොකද එතන ගිහිල්ලා හිත හිත කරන්න වෙලාවක් නැහැ. ඒක ප්‍රශ්න ටික ගෙදරින් අරගෙන යන්න. එතකොට වැඩේ තවත් ලේසියි. ප්‍රශ්න මොනවාරි තියෙනවා පහලින් කමෙන්ට් කරන්න.